කුරාන් ගැන ජාතින් අතර වෛරයක් ඇති කරන ප්‍රකාශය කීපයක් අර මං කියපු සමහර ආගමික නායකයෝ අරගෙන යනවා. අපේ කුරාණෙන් කොතනත් නෑ අන්‍ය ආගම කට්ටිය මරන්න කියලා. ඒක අසත්‍ය චෝදනාවක්. ඒ සම්බන්ධව විද්‍යුතුන් සභාව අපේ ජමියතුල් උලමා අර යුද්ධ කාලයක් තිබුණා මදිනාවල අවුරුදු 13ක් අපේ නබිතුමා මක්කාවල තමයි හිටියේ. ඒ කාලේ කිසිම යුද්ධයක් තිබුණේ නැහැ. එතුමා මදිනා ගියාට පසුව ඒක මුස්ලිම් රාජ්‍යයක් විදිහට මදිනාව තිබුණකොට මක්කාව ඉඳලා එතුමාලට ගහන්න යනකොටත් එයා උපරිම මාංශු වුණා. සාමකාමික ගිනිසුමක් කස කරන උපරිම යුද්ධයකට යන්න නැතු ඉන්න තමයි එතුමා උපරිම මහන්සි වුණේ. ඒ කාලය එයාලා සාමකාමික ගිනිසුමත් කඩා කප්පල් කරගෙන එන වෙලාවදී තමයි යුද්ධ කීපයක් වුණා. ඒ වෙලාවදී කුරාන් එකෙන් අල්ලා නබිතුමාට එවපු මේ වචනවල මම හිතන්නේ 27ක් විතර තියෙනවා. ඒක කොතනත් කියලා නැහැ අනි ආගම මිනිස්සු මරන්න කියලා නිකන් ඉන්න මේ අර පාස්කු ඉරිදා සිද්ධිය කරපු කාලකන්ණි වැඩ කරන්න කියලා කොතනත් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ඉස්ලාම් විරෝධී වැඩක් ඒක උනේ. ඒකයි මේකයි සම්බන්ධ කරගෙන අපේ රට ඇතුළ සිංහල මුස්ලිම් ජනතාව අතර සහජීවනය විනාශ කරන්න සමහර අය වැඩපිළිවෙලක් යොදවනවා. ඒ නිසා අර ආයත් අර මම හිතන්නේ 27ක් තියෙනවා 30ක් විතර තියෙනවා. ඒ සම්බන්ධව ඇත්ත මීනින් තියෙන්නේ මේ එතන සිංහල භාෂාවෙන් ඔබතුමාලාට මම ඉදිරිපත් කරනවා. මේ අපේ රටේ ජීවත්වන සිංහල සමාජයට බෞද්ධ ජනතාවට අපි කියන කැමැති කවදාවත් මේ රට බෙදන්න හෝ මේ රට ඇතුළට වෙන රාජ්‍යයක් පීඨවන්න හෝ එහෙම නැත්නම් අන්‍ය ආගමකට කරදර දෙන්න හෝ අන්‍ය ආගමකට වැරදි වරක්කට හෝ ඉස්ලාම් ආගමේ කොතනත් කියලාත් නෑ, අපි කරන්නත් නෑ. අපි සහජීවනෙන් බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් ජනතාව අපි ඔක්කොම එකතු වෙලා අපි සහජීවනයෙන් අපේ රට ඇතුළ තියෙන නීතිය පිළි අරගෙන අපි ජීවත් වෙන්න තමයි ආශාවෙන් අපි ඉන්නේ. අපේ මව් රට, මේ රට රැකගන්න ඕන, අපි ආරක්ෂා කරගන්න ඕන. අපේ රට, අපි මේ රටට ආදරේ අපි. ඒ නිසා අපි සෞදි අරේබියාව තියෙන කල්චර් එක මෙහෙට ගෙන්න ඕන කියලා, එහෙම නැත්නම් එහෙ තියෙන නීතිය මෙහෙන් ගෙනියන්න ඕන කියලා අපි කවදාවත් කියන්නේ නැත්නේ. එහෙම කියනවා නම් ඒක වැරදි. ඉස්ලාම් ආගම හැටියට අපි ඒ රටේ තියෙන නීතිය මේ ඉටු කරන කියලා කියනවා කියන ඉස්ලාම් ආගමෙන් නෑ. ඉස්ලාම් ආගමෙන් කියලා තියෙන පළවෙනි එක අපේ රට ඇතුළ තියෙන නීතියට කරු කරන්න කියලා. මේ ඒ නිසා තමයි අපි කන්ස්ටිටියුෂන් තමයි අපේ කුරාන් නබිතුමා ඒකෙන් කියලා තියෙනවා අපේ කන්ස්ටිටියුෂන්ට කරු කරන්න කියලා. කන්ස්ටිටියුෂන් ඇතුළ කන්ස්ටිටියුෂන් එකට පිට ආණ්ඩු පිටවල උදව් ඉල්ලපු නිසා තමයි කන්ස්ටිටියුෂන් පිට උදව් ඉල්ලපු නිසා තමයි අපිට උදව් කරන්න බැරි වුණේ. කන්ස්ටිටියුෂන් අපි ඇත්ත මුස්ලිම් නිසා තමයි ඒ ආණ්ඩුවට මම අපිට ඇවිල්ලා උදව් කරන්න බෑ. ඒ අපි ඉස්ලාම් ආගමෙන් කියලා දෙනවා කන්ස්ටිටියුෂන් එකෙන් පිට යන්න බෑ කියලා. දැන් ඊයේ පෙරේදා මූණ වහන කට්ටියට මූණ වහන්න එපා කියලා නීතියක් ආණ්ඩුව ගෙනාම සියලු දෙනාම ඒක පිළිගත්තා. අපේ ආගමික නායකයෝ ඔක්කොමලා පිළිගත්තා. රටේ නීතියට අපි ගරු කරනවා. අපි ඉස්ලාම් ආගමෙන් ඒකයි කියලා තියෙන්නේ. ඒ නිසා මම මෙතන කියන්න කැමති වැරදි මතය සිංහල සමාජය අතර ගෙනියන්න එපා. මුස්ලිම්, සිංහල, දෙමළ අපි ඔක්කොම එකට එක පවුල් වශයෙන් ජීවත් වුණොත් විතරයි මේ රටේ අපිට බේරෙන්නත් පුළුවන්, අපේ රට දියුණු කරන්නත් පුළුවන්, ආර්ථිකය ඇති කරන්නත් පුළුවන්. මේ වගේ ISIS ත්‍රස්තවාදී කල්ලි රට ඇතුළට ආයේ එන්නතු වළකන්නත් පුළුවන් කියලා මම ඉල්ලීමක් කරන්න කැමතියි.